തിരുവാൻ സരണായി ദീപിഹിറ്റായി അത് വിശേഷයෙන්ම ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන්නේ පහුගිය දින කීපය තුල සිදු ජාතීන් අතර අසමගිය ඇතිවන ගැටුම් ඇතිවන ඉතාමත් කනගාටුදායක සිද්ධීන් සමග රටේ ඇති වී තිබෙන නොසන්සුන්තාවය නිසායි අපි ඈත අතීතයේ සිටම අපේ රටේ අභ්‍යන්තර ගැටුම් වගේම ආක්‍රමණික පිළිබඳව අධ්‍යක්ීම් තිබෙන ජාතියක් අපේ රටේ ප්‍රධාන වශයෙන්ම සිංහල දමිළ මුස්ලිම් මැලේ බර්ගර් සියලු ජන කොටස් අතරේ සාමය සමගිය සහජීවනයේ සමග ඉතාමත්ම සාමකාමීව ජීවත් වූ රටක් වශයෙන් අපිට එක් පැත්තකින් හඳුන්වන්න පුළුවන් 1940 දශකයේ වැනි කාලයට අප ගියහොත් ප්‍රධාන වශයෙන්ම බ්‍රිතාන්‍ය පාලනයෙන් අපේ රට නිදහස ලබා ගැනීම සඳහා සිංහල දමිළ මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් එක්ක එක් වී සටන් කරමින් ඒ ජාතික නිදහස ලබා ගැනීමට එදා සමත් වූවා. එහෙත් පසු කාලීනව ඇති වූ ජාතීන් අතර අසමගිය ගැටුම් සහගත තත්ත්වය අපට දීර්ඝ කාලයක යුද්ධයකට මුහුණ දීම තුළ ඛේදවාචකයන් රාශියක් තුළ අප ඉතාමත් කනගාටුදායක තත්ත්වයකට පත් වූවා. අපි ප්‍රධාන වශයෙන්ම පසුගිය අවුරුදු 3ක කාලයක් මේ රටේ ජාතික සමගිය සංහිඳියාව ඇති කිරීම සඳහා කැපවි කටයුතු කරන රජයක් බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මෙහිදී ගෙවි ගිය දින 2 3 තුල අම්පාර මහනුවර ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් වලදී ජීවිත හානි දේපල හානි සිදු වී ඒ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාවය රට තුල ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන පසුබිමක් ගොඩනැගී තිබෙනවා. ඒ සිදුවීම් තුල ජීවිත හානි වූ දේපල හානි වූ ඒ සියලුම පවුල්වලටත් ඒ ඥාතීන්ටත් මගේ බලවත් කනගාටුව සහ වේදනාව ප්‍රකාශ කරන වගේම එම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කළ සිදුවීම් පිළිබඳව මා සම්පූර්ණයෙන් ඒ සිදුවීම් හෙළා දකිනවා. ඒ හෙළා දකිනවා වගේම මෙවැනි සිදුවීම් වලට මුල් වූ කුමන හෝ පාර්ශවයක පුද්ගලයින් සංවිධාන කණ්ඩායම් ඒ සියල්ලටම විරුද්ධව දැඩි ලෙස නීතිමය වශයෙන් ක්‍රියා කළ යුතු බව මා පොලිසියට උපදෙස් දී තිබෙනවා. මේ ඇති වී තිබෙන තත්වයන් සංසිඳ වීමටත් ඒ වගේම මේ නොසන්සුන් තත්වයන් සමනය කිරීමටත් ප්‍රදේශවල සමගිය ඇති කරමින් රටේ සියලු දෙනාට නිදහස්ව සාමකාමීව සතුටින් නැතිවන පරිසරයක් ගොඩනැගීම සඳහා පොලිසිය විශේෂ කාර්ය බලකාය යුද හමුදාව සහ රාජ්‍ය නිලධාරීන්ටත් ප්‍රාදේශීය දේශපාලකීන්ටත් මා උපදෙස් දී තිබෙනවා. මේ කටයුතු වලදී සෑම කෙනෙක්ම එක්ව කැපවීමෙන් කටයුතු කරන ලෙස ඒ වගේම මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප ඉතාම පැහැදිලිව රට තුල ගොඩනැගී යුතු ජාතික සමගිය සංහිඳියාව විශ්වාසය මිත්‍රත්වය ජාතීන් අතර ගොඩනැගීම සඳහා රජයේ විදියට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව මා ප්‍රකාශ කරන්නට ඕනෑ. ගෞරවනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ වූ ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි ආගමික පූජකතුමන්ලා ඒ ආගමික නායකතුමන්ලා ඒ සෑම කෙනෙකුෙම මා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ප්‍රාදේශීය දේශපාලකීන්ට අවශ්‍ය උපදෙස් සහ අනුශාසනා ලබා දී මේ ගැටුම් වළක්වාලීමටත් ප්‍රදේශවල ඇතිවන නොසන්සුන්තාවයන් සංසිඳවීමටත් උන්වහන්සේලාගේ මැදිහත් වීම ඉතාම අවශ්‍ය බව ගෞරවපූර්වකව මා දන්වා සිටිනවා. පොලිසිය සහ යුද හමුදාවත් විශේෂ කාර්ය බලකායන් පැය 24 පුරාම මුළු දවස පුරා ඊයේ සිටත් ඒ වගේම ඉදිරි දිනවලත් අකණ්ඩව කටයුතු කරමින් ප්‍රදේශවල අවශ්‍ය සාමය ගොඩනැගීමට සියලු කටයුතු කළ යුතු බව අප උපදෙස් දී තිබෙනවා. මේ ඇති වූ තත්ත්වයන් සාකච්ඡා කිරීමට මම
විශේෂ ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමක් පවත්වා එහිදී සාකච්ඡා කර මේ අවශ්‍ය පියවරගත් අතර ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය එක්ව සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය ඒ විධිමත් වැඩපිළිවෙල සකස් කර තිබෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම රට තුළ ඉතාමත්ම සාමකාමීව සංසුන්ව විශේෂයෙන් අපි බෞද්ධ රටක් විදිහට නහි වේරේන වේරාණී සම්මන්තීද කුදාචරං අවේරේන ච සම්මන්තී ඒස ධම්මෝ සනත්තුනෝ. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති බව අපි බෞද්ධයින් විදිහට ප්‍රධාන වශයෙන් දන්නවා. ඒ නිසා බෞද්ධ රටක් විදිහට කුමන ආකාරයේ හෝ හිංසාකාරී සිද්ධීන් ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සිදු වෙනවා නම් එය අපේ රටට විශාල අගෞරවයක් සහ අවමානයක්. ඒ වගේම හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ඒ සෑම ආගමික වැතිමතුන්ම තමාගේ ආගමික දර්ශනය තුළ දැක්ම තුළ ඉතාමත් සාමකාමීව සහ සහජීවනයෙන් ජීවත් වෙමින් අපි මේ නිදහස් පරිසරය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය අවශ්‍ය පිබිදීම් වලට ලක් කරමින් ඉදිරි වැඩ කටයුතු ඉතාම සාමකාමී ලෙස එක්ව සමගියෙන් කටයුතු කරමුයි කියන ගෞරවනීය ඉල්ලීම මා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්නටත් සමගිය ඇති කිරීමටත් ජාතීන් අතර සමගිය සහ සුහදතාවයේ සංහිඳියාව ගොඩනැගීමටත් රජයේ විදිහට අප විසින් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් මේ ප්‍රචණ්ඩකාරී කටයුතු කරන කුමන හෝ පාර්ශ්වයන්ට විරුද්ධව සියලු ආකාරයෙන් කටයුතු කරන බව මා විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතුයි. ඒ වගේම නොයෙකුත් අසත්‍ය ප්‍රචාරයන් සමාජ වෙබ් අඩවි තුළ ඒ වගේම කටකතා තුළ ඒ වගේම දුරකථන ඇමුණු තුළ බරපතල ලෙස ජනතාව නොසන්සුන් කරන අසත්‍ය කටකතා සහ අසත්‍ය ප්‍රචාර කරමින් රට තුළ සාමය කඩකිරීමට ක්‍රියා කරන ඇතැම් පිරිස් සිටින බව පෙනී යන කාරණයක්. ඒ නිසා එවැනි පුද්ගලයින් පිළිබඳවත් අපි නීතිය ක්‍රියාත්මක කරමින් අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කරන අතර නිදහස් සාමකාමී පරිසරයක සතුටින් ජීවත් වීමට ඔබෙත් මගෙත් මාතෘ භූමියේ ඒ අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා රජයේ විදියට මා විසින් සියලු කටයුතු කරන බව මෙහිදී ඔබට පැහැදිලි කිරීමට මේ අවස්ථාව වැදගත් අවස්ථාවක් කොට සලකනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි.